නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස වන්දනීය පූජනීය ගරුතර පින්නන්ත මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි සම්මා සම්බුද්ධ ශාසනයක් හමුණ මේ වගේ කාලයකදී සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මය තුළින් අපි කවුරුත් ජීවිතයට විශාල යහපතක් සුභ සිද්ධියක් සිදු කර ගන්නට බලාපොරොත්තු වෙන මෙවැනි කාලයක ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අපේ ජීවිතයට එකතු කර ගන්න විදිය පිළිබඳව අදත් අපි කතා බහ කරන්නට තමා මේ සූදානම් වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ. අපිට අපේ ජීවිතවල පින්නත්නි තාම වැදගත් දේවල් පුංචි කාලෙඳලා හමු වෙලා තියෙනවා. එහෙම වරින් වර හමු වෙන ඉතා වැදගත් දේවල් වලින් සමහර වැදගත් දේවල් අපට මඟහැරිලා යනවා. අපේ හිත ඒ වැදගත් දෙයට ප්‍රතිවිරුද්ධ පැත්තකට වැඩ කළොත් අපට වැදගත් දේ මඟහැරෙනවා. දැන් සමහර ඇත්තන්ට තමන්ගේ ජීවිතයේ අධ්‍යාපනය මඟහැරුණා. අධ්‍යාපනය කියන්නේ ඉතා වැදගත් දෙයක්. ඒ අධ්‍යාපනයේ ලබන කාලේ අධ්‍යාපනයේ පැත්තට අවධානය යොමු වුණේ ඊට පරිබාහිර යම් යම් දේවල් වලට හිත යොමු වුණා. අධ්‍යාපනයේ පැත්තට අනවධානයත් අනිත් පැත්තට අවධානයත් යොමු වුණා. එතකොට මොකද උනේ අධ්‍යාපනය කියන එක මගහැරිලා ගියා. ඒක ඉතාම ආදීනව සහගත දෙයක්. ඒ වගේ ජීවිතේ සමහර පුද්ගල චරිතත් අපට එහෙම අතහැරලා තියෙනවා. අපි ඉතින් යම් කිසි නොදන්නාකම නිසා හරි නොතේරෙනකම නිසා හරි අපි වෙන වෙන දේවල් වලට හෝ වෙන වෙන පුද්ගලයන්ට මුලා වීම මත හෝ අපේ ජීවිතේ අපට හමු වෙච්ච ඉතාම වැදගත් චරිත සත්පුරුෂ ගුණවන්ත චරිත පවා අපට මගහැරිලා තියෙනවා. අන්නේ වගේ තමා කෙනෙකුට මේ සම්මා සම්බුද්ධ ශාසනය හමු වුණාට පස්සේ සමහර අයට සම්මා සම්බුද්ධ ශාසනය මගහැරෙනවා. මගහැරෙනවා කියලා කියන්නේ සම්මා සම්බුද්ධ ශාසනයේ පැත්තට අවධානය යොමු වෙන්නේ නැහැ වෙනත් ප්‍රතිවිරුද්ධ දිශාවලට අවධානය යොමු වෙන්නේ හිත යොමු වෙන්නේ. ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී කාම වස්තු සහ විවිධ ලෞකික ඉලක්ක සපුරා ගැනීමටම අවධානය යොමු වෙනවා මිසක් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පැත්තට අවධානය යොමු කරලා මේ උතුම් ශාසනයෙන් මේ වටිනා කියන ශාසනයෙන් විශාල යහපතක් කරගන්නට අවධානය යොමු වෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා. එහෙමයි මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. ඉතින් දේශනා කරන අපි උනත් මේ පිනතුන් උනත් එහෙම වෙන්නේ නැතුව මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පැත්තටම අවධානය යොමු කරලා මේ වටිනා කියන ශාසනය තුළින් අපේ ජීවිතයට ගතියුත් අපි එකතු කරගන්න ඕන. මේ ලෝකේ බොහෝ දේවල් ලං කර ගැනීම තුළ අපට ලැබෙන්නේ අසහනයක්මයි. ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හෝ එක එක්කෙනාගෙන් ලැබෙන දයාව, කරුණාව, ආදරය ආදී හෝ ලං කර ගැනීම තුළ අපට බොහෝ දුරට මානසික තැවීම් දැවීම් ඇති වෙනවා. ඒකට හේතුව වෙනස් වෙන නිසා. ඒව හැමදාම මේ විදියට නොපවතින නිසා. නමුත් සම්මා සම්බුද්ධ ශාසනයක් ජීවිතේ ලං කරගත්තොත් එයාට සදාකාලික සැනසීමක් උනත් අත්දකින්න අවස්ථාවක් ලැබෙනවා. එතකොට යම්කිසි කෙනෙකුට එවන් වූ සදාකාලික ස්ථීර සුවදායි මානසික මට්ටමක් භුක්ති විඳින්න නම් තවත් විදිහකින් කිව්වොත් ditta dhamma සුඛ විහරණයක් විදිහට මේ ලෝක වශයෙන් පවා ලොකු මානසික සුවතාවයකට එන්න නම් එයාගේ ජීවිතයේ මේ භාවනාව කියන එක ජීවිතේ ලං කරගන්න ඕන. සම්මා සම්බුද්ධ ශාසනය තුළ භාවනාවට ලැබෙන්නේ අග්‍රස්ථානයක්. මොකද භාවනාව කියන එක තුලින් තමා කෙනෙකුට විශේෂ වුණ මානසික මට්ටම් වලට තමන්ගේ හිත ගන්නට අවශ්‍ය පරිසරය සකස් වෙන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ වුණත් සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ කොහොමද කියලා අපි දන්නවා. මේ පරයන්කය තුල භාවනා යෝගීව වැඩ ඉන්න අතරේ තමා සම්මා සම්බුද්ධත්වයේ උන්වහන්සේගේ සාක්ෂාත් වුණේ. උන්වහන්සේට කලිනුත් අවුරුදු පුරා අවුරුදු 6ක් විවිධ භාවනා ක්‍රම පුරුදු කළා. නමුත් සම්මා සම්බුද්ධත්වයට පත් වීමත් එක්කම ස්ථීර මානසික සහනය ස්ථීරවම
දුකෙන් නිදහස් වීමට අදාළ භාවනා මාර්ග ටික උන්වහන්සේ මතු කරගත්තා. අන්න එතැන් සිට මේ බුද්ධ ශාසනය තුළ භාවනාවට විශේෂ තැනක් ලැබෙනවා. අද අපි භාවනා කර්මස්ථාන ගැන නෙවෙයි කතා කරන්නේ, මෙන්න මේ භාවනාවේ තියෙන වැදගත්කම පිළිබඳව තමයි අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මොකද අපිට ඕනෑම දෙයක් ජීවිතේට ලං කරගන්න නම් මේකේ වටිනාකම දැනෙන්න ඕනේ. දැන් යම්කිසි කෙනෙක් විදුලි උපකරණයක් ගන්න ගියොත්, එහෙම නැත්නම් ඇඳුමක් පැළඳුමක් වුණත් ගන්න ගියොත්, එයා ගොඩාක් මේ ඒවා පරීක්ෂා කරනවා. උපකරණෙන් උපකරණයට, ඇඳුමින් ඇඳුමට පරීක්ෂා කරනවා. වටිනාකම වැඩි එක තමයි කියන්නේ, තමන්ගේ හිතට ලොකු වටිනාකමක් දැනෙන එක තමයි ගන්න උත්සාහ කරන්නේ. ඒ හිතේ ස්වභාවය. ඒක පුංචි දරුවාට උනත් එහෙමයි. ඕනෑම දෙයක් ජීවිතේ ලං කරගන්න එක වටිනවා කියලා දැනුනොත් තමයි. කෙනෙකුට එහෙනම් භාවනාව වටින විදියට දැනුනොත් තමයි, භාවනාවේ වැදගත්කම දැනුනොත් තමයි භාවනාව ජීවිතේ ලං කරගන්නේ. පින්නත් අපි බලමු, ඇත්තට භාවනාවේ තියෙන වැදගත්කම මොකද්ද? ගොඩාක් වැදගත්කම් තියෙනවා. පළවෙනිම කාරණාව තමයි භාවනාවේ තියෙන ප්‍රධානම වටිනාකමක් තමයි මේ චිත්තාවේග පාලනය කිරීම කියන එක. මොකද්ද මේ චිත්තාවේග කියලා කියන්නේ? ඒක හරියට මේ වගේ සෝඩා බෝතලයක් පින්නත් මේ පියන ගැලෙව්වට පස්සේ මේ පිනිතුන් දැකලා ඇති, ඒක ඇතුළාන්තයේ ඉඳලාම අර බුබුලු නගමින් ඒ ඇතුළාන්තයේලු කැළඹිල්ලක් අට ගන්නවා. සසරගත සත්වයන්ටත් සමහර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී හමුවේ ඇතිවෙන රාග, දේශ, මෝහ ආදී කෙලෙස් ධර්ම හමුවෙත් සෝඩා බෝතලේ කැඩුවා වගේ මුළු ශරීරයම පින්නත් මේ මුළු ජීවිතේම අර අකුසලයේ තුලින් දැවෙන ගතියක්, පිච්චෙන ගතියක්, ඇතුළාන්තේ නලියෙන ගතියක් සකස් වෙන පටන් ගන්නවා. අන්න ඒවට කියනවා චිත්තාවේග කියලා. ඒක ලෝභයක්, රාග හිතක් වෙන්න පුළුවන්, දේශ හිතක් වෙන්න පුළුවන්, ඊර්ෂාවක් වෙන්න පුළුවන්. ඒ එක එක විදිහේ චිත්තාවේග අකුසල ධර්ම තියෙනවා. අන්නේ චිත්තාවේග හටගත්තට පස්සේ අර පියන වහලා තියෙනකොට සාන්තව තිබ්බ බෝතලේ පියන ඇරිය ගමන් ඇවිස්සලෙනෝ වගේ අර සාන්තව ඉන්න ලෝක සත්ත්වයා අර අකුසලේ හට ගැනීමත් එක්ක මොකද වෙන්නේ? අර පියන ගැලෙව්වා වගේ සෛලයක් සෛලයක් පාසාම පින්නත් නී දවමින් තවමින් අමුතුම මානසික තලයකට ඇදගෙන යනවා. ඒ ආවේග චිතේ හට ගන්න. අන්නේ චිත්තාවේග අපි පාලනය කරගත්තේ නැත්නම් මොකද වෙන්නේ? ඒව බලවත් වුණාට පස්සේ සිහිය නැති වෙලා, නුවණ නැති වෙලා, ලැජ්ජා නැති වෙලා, විපාකයට බය නැති වෙලා ප්‍රාණඝාතාදී අකුසල් වෙනවා. අදත්තාදානාදී සොරකම් වෙනවා. කාම මිත්‍යාචාරාදී සිදු වෙනවා. මුසාවාස කියවෙනවා. පරුස වචන කියවෙනවා. කේලම් කියවෙනවා. රාමිර මත්පැන්නාදී භාවිතා වෙනවා. මේ විදිහට ඒ හිතෙහි ඇතිවෙන ආවේග හමුවේ ලෝක සත්‍යය අප්‍රමාණ කාය වාක් දුෂ්චරිතයන්ට යොමු වෙන ස්වභාවයක් තියෙනවා. අපි පොඩ්ඩක් බලමු පින්නත්, ඇත්තර මේ භාවනාව තුළින් එවැනි ආවේග පාලනය වෙනවද? අපි ඒක ඉස්සෙල්ලා බලන්න ඕනේ. අපි බලමු, අපි ඉස්සෙල්ලාම ගමු මේ භාවනා ක්‍රම අපට හඳුන්වල දුන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ජීවිතයේ තිබුණු ඒ සංසුන් ස්වභාවය, උන්වහන්සේ චිත්තාවේග සදහටම ප්‍රහාණය කළා බුද්ධත්වයට එක්ක. අපි පොඩ්ඩක් බලමු ඒක උන්වහන්සේගේ ජීවිතය තුළින් මේක ප්‍රකට වෙච්ච හැටි. දැන් අපි ගමු අඟුලිමාල කියන චරිතය. අඟුලිමාල කියන තරුණයා මුළු සමාජයටම පිළිලයක් වුණා. මුළු සමාජයටම වෛරසයක් වගේ වුණා. සමාජය තුළ ජීවත් වෙන හැම කෙනෙක්ම තීරණය කළා එයා විනාශ කරන්න ඕන කියලා. ඒ අඟුලිමාලගේ මුළු ජීවිතේම වෙනස් වෙච්ච දවසේ එක පැත්තකින් එනවා ඒ රටේ, ඒ ජනපදයේ, රාජ්‍යයේ රජතුමා සහ මහා සේනාව ඒ අඟුලිමාල පාලනය කරන්න, දමනය කරන්න අවියාවිත සහිතව පාබල සේනා ආදී සේනා සහිතව අර අඟුලිමාල දමනය කරන්න යන එක පැත්තකින්. අනිත් පැත්තෙන් වඩෙන බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේන්නේ අඟුලිමාල දමනය කරන්න. නමුත් මේ දමනය කරන්න ආපු එකෙන් ජයගත්තේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ තමයි අඟුලිමාල දමනය වුණේ. අර සේනාව එහෙම ආවනම් බුදුරජාණන් වහන්සේ වඩින්නට කලින් එතන විශාල ව්‍යසනයක් සිදු වෙනවා.
බුදුරජාණන් වහන්සේගේ ජීවිතය දිහා ටෙබිල බැලුවොත් අපට ගොඩාක් බලාගන්න පුළුවන්. උන්වහන්සේ සාමාන්‍ය ලෝකයා බොහෝ ගැටලු, බොහෝ ප්‍රශ්න, බොහෝ අර්බුද විසඳන්න යන්නේ අවිආයුධ සහිතව, සැත් සහිතව, දඩුමුගුරු සහිතව, ළඟ තියෙන දෙයක් අතර අරගෙන තමයි විසඳන්න යන්නේ. නැත්නම් පරුෂ වචන පාවිච්චි කරනවා. ඉතාම විසම කෙනෙකුට අහන්නත් බැරි වචන පාවිච්චි කරනවා ඒ බාහිර ගැටලු විසඳන්න යනකොට. නමුත් බලන භාවනාවේ පරතරටම ගියපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ 45 වසරක් පුරාවටම ශාසනය තුල පවා ඇතුණු අර්බුදවලදී පරුෂ වචන කෙනේ පාවිච්චි කරලා නැහැ. දඬුමුගුරු ගැනීම සිදු කරලා නැහැ. අවියායුධ ගැනීම ගැන අදහසක්වත් ඇවිල්ලා නැහැ. බලන භාවනාවේ පරතරයකට ගියාට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ තිබුණු ලෝකයා දමනය කිරීමේ උතුම් මානුෂීය ගුණයක් ඒක. ආවේග කියලා මාත්‍රයක්වත් නැහැ. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම් ඉතින් මොකද උන්වහන්සේ එහෙමයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙම නෙවෙයි. ඊළඟ එතනින් මෙහා ඉන්න ශ්‍රාවකයන් වහන්සේලාත් දවසක් සාරිපුත්තයන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිනකොට මේ සාරිපුත්තයන් වහන්සේ එක කඩපිලක් ඉස්සරහින් පිණ්ඩපාතේ යනවා. වඩිනවා. එහෙම වඩිනකොට මේ කඩපිලේ ඉන්න කට්ටිය කතා වෙනවා. විවිධ දෘෂ්ටි සහිත බ්‍රාහ්මණයෝ ඉන්නේ. කතා වෙනවා මේ යන සාරිපුත්තයන් වහන්සේ කියලා කියන්නේ පුදුමාකාර ඉවසීමක් තියෙන ස්වාමීන් වහන්සේ නමක්. පුදුමාකාර විදියට හිත දමනය කරගත්ත සාමින් වහන්ස නමක්. එතන ඉන්න බ්‍රාහ්මණයෝ ටිකක් එකිනෙකා ඔවුනොවුන් කතා කරගන්නවා සාරිපුත්තයන් වහන්සේ ගිවිසීම ගැන, ඒ දරා ගැනීම ගැන. ඒ විදියට මෙතන ඉන්නවා තවත් ඒ වගේ මිත්‍යා දෘෂ්ටික බ්‍රාහ්මණයෙක්. එයා සඳහන් කරනවා ඒක වෙන්න බෑ. මම ගිහිල්ලා බලන්නම් උන්වහන්සේගේ ආවේගවල තරම, උන්වහන්සේගේ නිවිච්ච තරම මං ගිහිල්ලා පෙන්වන්නම් කියලා. මොකද කරන්නේ, අර කඩපිලේ ඉන්න කවුරුත් බලාගෙන ඉද්දී සාරිපුත්තයන් වහන්සේගේ පිටිපස්සෙන් ඉක්මනට ඉක්මනට ගිහිල්ලා වැරෙන් පහරක් ගහනවා කොන්දට. සාරිපුත්තයන් වහන්සේ අඩි කිහිපයක් ඉස්සරහට විසිරලා යනවා. ඇත්තටම ඔවැනි පහරක් සාමාන්‍ය ලෝකයකට, ලෝක සත්ත්වයකට එල්ල කළා නම්, මේ බණහන මේ ලෝකයේ මේ පින්නත් කෙනෙක් වුණත් යම් කිසි අවස්ථාවක මහමග යද්දී යම් කිසි අඳුරන කෙනෙක් හරි, නන්න අඳුරන කෙනෙක් හරි, තරහකාරයෙක් හරි ඇවිල්ලා පිටිපස්සෙන් වැරෙන් අඩි කිහිපයක් ඉස්සරහට විසලා යන පහරක් ගැහුවොත් මේ පිළිතුරු දන්න මොකද වෙන්නේ කියලා. දැඩි ආවේගයක් ඇවිල්ලා රත් වෙලා පිච්චිලා තමයි හැරෙන්නේ. සාරිපුත්තයන් වහන්සේගේ කිසිම පිච්චිල්ලක් නැහැ, ආවේගයක් නැහැ. උන්වහන්සේ අඩුම ගානේ මට පහරක් එල්ල කළේ කවුද කියලාත් හැරිලා බැලුවේ නැහැ. උන්වහන්සේ සිවුර හදාගෙන පොඩ්ඩක් සිවුරු උරෙන් පහතර වැටුණා. ඒ සිවුර හදාගෙන උන්වහන්සේ ගමන යන පටන් ගත්තා. බලන්න එතකොට භාවනාව තුළින් හිත ඉහළට ගත් උතුමන්ගේ ස්වභාවය. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ආයෙත්ින්නේ රහතන් වහන්සේලා කියලා. ඊළඟට අපි බලමු එහෙනම් ගෘහස්ත ජීවිත ගත කරපු බුද්ධ කාලීන ශ්‍රාවකයෝ ගැන. අපි කවුරුත් දන්න ශ්‍රාවිකාවක් තමයි විසාකාව කියලා කියන්නේ. ඇය ධර්මයේ තුල ගොඩක් ඉස්සරහට ගියපු දියුණු මනසක් තියෙන ශ්‍රාවිකාවක්. ඇය විවාහ කරලා දුන්නේ මිත්‍යා දෘෂ්ටික පරම්පරාවකට, කුලයකට. බුදුරජාණන් වහන්සේ ගැන අල්පමාත්‍රීය හැඟීමක්වත් නැහැ. ධර්මයේ ගැන අල්පමාත්‍රීය හැඟීමක්වත් නැහැ. ආර්යයන් වහන්සේල ගැන අල්පමාත්‍රීය හැඟීමක්වත් නැහැ. ශ්‍රද්ධා මාත්‍රයක් නැති පරම්පරාවකට ඇය විවාහ කරලා දුන්නේ. ඇයට එහෙදි බොහෝ ගැටලුවට මුහුණ දෙන්න සිද්ධ වුණා. විශේෂයෙන් මිත්‍යා දෘෂ්ටික පවුලකට සම්මාදිට්ඨික පවුලක් පවුලක කෙනෙක් එකතුනොත් ලොකු ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙතුමියරත් විශේෂයෙන්ම මාමණ්ඩියකින් විවිධ ගැටලුකාරී තත්ත්වයන් ආවා. නමුත් කාලයාගේ ඇවෑමෙන් මොකදුනේ, ඒ මාමණ්ඩියම ඒ විසාකාව මව් පදවියේ මව් තනතුරෙහි තියාගත්තා. يعني විසාකාවට අම්ම කෙනෙක් වගේ සලකන්න පටන් ගත්තා. එහෙම උනේ ඇයි, ඒ ඇති වෙච්ච කිසිම ගැටලුවකදී විසාකාව ආවේගශීලී වුණේ නැහැ. ආවේගශීලී වෙන්නේ නැතුව ඇය හැම දෙයක්ම නිවුණු හිතින් විසඳුවා. ඉවසන්න ඕන තැන ඉවසුවා, දරා ගන්න ඕන තැන දරාගත්තා. ඒ වගේ විදර්ශනායෙන් දැකිය උත්තරවල එහෙම දැක්කා. මේ විදියට විසාකාව ඒ කුලය තුල ඇති වෙච්ච හැම ගැටලුවක් තුලදීම ආවේග රහිතව තමයි ඒ කටයුතු කළේ.
එතකොට ඒ තුළින් තමා ඇයට මාමණ්ඩියගෙන් මව් සහතිකය පවා ලැබුණේ. එතකොට අපි හිතන්න ඕනෑ ඇයි එහෙම වුණේ? භාවනාවේ දියුණු මානසිකත්වයන්. ඔය විනය පිටික එහෙම සඳහන් වෙනවා, විසාකා සිටුදේවිය තමන්ගේ ජීවිතයේ කළ පරිත්‍යාග ගැන මෙනෙහි කර කර. ඇයි බොහෝ ශ්‍රද්ධාවෙන් පරිත්‍යාග කරපු මවක්, විශාකාව කියල කියන්නේ සිටු දියණියක්. ඇය සඳහන් කරලා තියෙනවා ඒ විනයපිටිකේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී ඒ තමන් දුන්න පරිත්‍යාගාදිය මෙනෙහි කරද්දී, කියන්නේ චාගානුස්සති භාවනා වඩද්දී ඇය ප්‍රථම ධ්‍යානට පත් වෙන හැටි. මේ භාවනාව තුළ ඉතාම සෝදායි තලයක් තමයි ප්‍රථම ධ්‍යානය කියලා කියන්නේ. ඉතින් අන්න ඒ විදිහට ඇය ගෘහස්ත ජීවිතයේ භාවනාව හොඳට පුරුදු කරලා අවබෝධය ලැබලා නැවත නැවතී භාවනාව තුළ වාසය කරපු උත්තමාමියා. ඒ නිසා ඇයගේ ජීවිතේ ඕනෑම ගැටලුවකට ආවේගශීලී වුණේ නැහැ. නමුත් මේ පින්නන්ත පිරිස බලනකොට මේ ලෝකයේ දිහා පොඩ්ඩක් හැරිලා, මේ ලෝකයේ තුල, මේ ගම් තුල, මේ නගර තුල, මේ රට, මේ ලෝකයේ ගත්තට පස්සේ බාහිර අයගේ වැරදි හමුවේ, බාහිර අයගේ නොමනා හැසිරීම හමුවේ, බාහිර අයගේ නොමනා කතා හමුවේ, ඇතුළාන්තයේ යන සෝඩ බෝතලේ කැඩුවා වගේ ආවේග ඇවිල්ලා තමන් දන්නෙත් නෑ යාවාගේ ආවේගය ඇවිල්ලා ආවේගය තුළින් තාම විසම විදියට කටයුතු කරලා අර පැත්තත් රිදවලා තමන්ගේ පැත්තත් රිදෝගෙන දෙපැත්තටම හානි කරගෙන ඔවුනොවුන් දෙස බලන්නෙත් නැතුව එකිනෙකා කෙරෙහි කතාබහක්වත් නැතුව මේ ලෝකයේ තුළ සමහර අය කටයුතු කරනවා. නමුත් යම් කිසි කෙනෙක් භාවනාවෙන් හිත උඩහට ගත්තොත් ඔන්න ඔය තත්ත්වේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපේ ජීවිතයේ මේ භාවනාව කියනක චිත්තාවේග පාලනයට හරීම වටිනවා. හැබැයි මේක එකපාරට කරගන්නත් බෑ. ටිකෙන් ටික ටිකෙන් ටික කරන්න ඕනේ. ඔය සමහර ඇත්තන්ට දැන් අපි හිතමු දැන් සමහර අයට ඔන්න අංශභාග වගේ යම් යම් රෝගාබාධ හට ගන්නවා. ඒ අංශභාග වගේ සමහර රෝගාබාධ හටගත්තට පස්සේ අපි තරුණ කෙනෙකුට හටගත්ත කියලා මෙයාට පටන් ගන්නවා සත්කාර කරන්න. එහෙම නැත්නම් බෙහෙත් කරන්න පටන් ගන්නවා. එක දවසින් මෙයා නැගිටින්නේ නැහැ. අර ව්‍යායාම ආදිය දීලා ඊළඟට බෙහෙත් ඒත් ආදිය දීලා ආහාර පාන වෙනස් කරලා ඒ අදාළ සත්කාර කරනකොට මොකද වෙන්නේ? මෙයා ටිකෙන් ටික ටිකෙන් ටික සුවපත් වෙනවා. ඊට පස්සේ මෙයා පරණ විදියටම පොළවේ පය ගහලා ඇවිදලා යන්න පුළුවන් මට්ටමකටපත් වෙනවා. භාවනාවනු සිද්ධ වෙන්නේ අන්න ඒ වගේ දෙයක්. එකපාරට මාවේග පාලනය වෙන්නේ නැහැ. හරියට ඒක මේ වගේ. අපි හිතමු අපි සැලියක් ලිපේ තියලා වතුර රත් කරන්න පටන් ගන්නවා. අපි හිතමු ගෑස් ලිපක් කියලා. ගෑස් ලිපක වතුර තියලා මේ ගෑස් ලිපේ වතුර භාජනයක් තියලා ලිප දල්වනවා. මේක වතුර හොඳට නටන මට්ටමට ආවට පස්සේ මොකද කරන්නේ? වතුර හොඳට නටන මට්ටමට ආවට පස්සේ අපි දැල්ල නිවනවා. ඒ දැල්ල නිවුවට පස්සේ මොකද වෙන්නේ? අර භාජනයේ තියෙන අර කැළතෙන ගතිය, රත් වෙන ගතිය, පිච්චෙන ගතිය ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික අඩු වෙන පටන් ගන්නවා. අන්න ඒ වගේ තමයි යම් කිසි කෙනෙක් භාවනාව තුළ ටිකෙන් ටික ටිකෙන් ටික හිත වඩනකොට මොකද සිද්ධ වෙන්නේ? අන්න එයාගේ චිත්තාවේග එක එක සංසිද්ධිවලදී හටගන්න වේගය අඩු වෙනවා. දැන් දරුවෙක්ගේ ගැටලුවකදී හරි, ගෙදර වෙනත් යම් යම් ගැටලුමේ තත්ත්වයකදී හරි, රැකියාව කරන තැනදී හරි යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙනකොට වෙනද වගේ අර වේ ආවේගශීලී ස්වභාවයක් එන්නේ නැහැ. ඒ ආවේගශීලී ස්වභාවය ටිකක් කඩුයි. තව තව භාවනාව පුරුදු කරන්න පුරුදු කරන්නේ ඒක තව තව අඩු වෙනවා. මේ විදිහට ඕනෑම ගැටලුකාරී තත්ත්වයක් තුළ චිත්තාවේග රහිතව ඒ ගැටලුව දිහා බලන්නත්, ඒ ගැටලුව විසඳන්නත් භාවනාව තුළ හිත වඩන ඕනෑම ශ්‍රාවකයෙකුට එවැනි තත්යකට පත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අපි පළවෙනිම වශයෙන් කතා කළ මේ භාවනාවේ වැදගත්කම කියන කාරණාවේදී චිත්තාවේග පාලනයට විශාල උපකාරක ධර්මයක් භාවනාව. ඊළඟට අපි බලන්න ඕනේ පින්නත්නි, දැන් මෙවැනි භාවනාවක් කරන්න යම් කිසි කෙනෙකුට අදහසක් ආවට පස්සේ, දැන් මේ භාවනාවේ වැදගත්කම දැනගන්නකොට, භාවනාව වටිනවා කියලා දැනගන්නකොට ඔන්න හිතේ අදහසක් එනවා, අනේ මට භාවනා කරන්න තිබ්බනම් කියලා. එතකොට යම්කිසි කෙනෙකුට භාවනාවක් කරන්න අදහසක් ආවට පස්සේ ඒ භාවනාවට සුදුසු විදියට මෙයා පරිසරය හදාගන්න ඕනේ. අපි දන්න ඕනෑම මේ ලෝකේ ඕනෑම දෙයක් කරනකොට ඉස්සෙල්ලාම ඒ අදාළ සිද්ධියට සුදුසු විදියට පරිසරය සකස් කිරීම කියලා දෙයක් අපි කරගන්න ඕනේ. ගයක් හදද්දී වුණත් ඕනෑම තත්ත්වයක් තුළදී අපි මොකද කරන්නේ?
ඒ සිද්ධියට අදාළ විදිට පරිසරය හදාගන්නවා. අන්නේ වගේ භාවනාවට අදාළ වෙන විදිට අපි සකස්කරගතු දේවල් වගේ තියෙනවා. මොකක්ද පළවෙනි එක? සීලය කියන එක. කෙනෙක්ගේ ජීවිතයේ සීලයක පිහිටන් නැතුව භාවනාවක දියුණුවක් ලබන්න අමාරුයි. ඒ කියන්නේ මනසෙහි චිත්තාවේග පාලනය කරන්න කලින් අපි කයත් වචනයත් සංවර කරගන්න ඕනේ. අපි හිතමු යම් කිසි කෙනෙක් තෙත දරකඩක් අරගෙන මොකද කරන්නේ? තෙත දරකඩ අතුල්ලනවා තවත් වියලි දරකඩක ගින්නක් මතු කරගන්න. හැබැයි තෙත දරකඩ අර වියලි දරකඩේ කොච්චර ඇතිල්ලුවත් ගින්නක් මතුවීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ. එතන තියෙන හේතුඵල දහමක්. පළේ වුණ ගින්න ලැබෙන්නේ නැහැ කොච්චර දරකඩත් ඊළඟට තෙත දරකඩත් එකට ඇතුල්ලුවා කියලා. අන්නේ වගේ තමා යම්කිසි භාවනාවකින් චිත්තාවේග පාලනයට කැමති කෙනා සීලයෙන් තොරව ඒක ලබන්න හදනවනම් ඒකත් හරියට අර තෙත දරකඩ වියලි දරකඩක අතුල්ලලා ගින්න මතු කර ගන්නා වගේ අභව්‍ය දෙයක්, සිදු නොවන දෙයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට සීලය අනුදැන වදාරලා තියෙනවා. ඒ ගෘහස්ත ජීවිතයක් ගත කරද්දී අපේ පින්තුළු විශේෂයෙන් අනුශාසනා කරන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම පංචශීලය පුරුදු කරන්න ඕනේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් සීලය හදාගෙන තමන් භාවනාවට යන්න ඕන කියලා. එහෙම නැහැ. එක පැත්තකින් සීලය හදාගන්න ගමන් අනිත් පැත්තෙන් භාවනාව පුරුදු කරනවා. එතකොට භාවනාව තුළින් සීලය රැකෙන්නත් සීලය තුළින් භාවනාව රැකෙන්නත් අන්‍යෝන්‍ය වශයෙන් උපකාර වෙනවා. ඒ යටතේ මොකද කරන්න ඕන? හොඳට සීලය ආරක්ෂා කරන්න පටන් ගන්න ඕනේ. ප්‍රාණඝාතයෙන් අයින් වෙලා, අදත්තා දාණයෙන් අයින් වෙලා, කාමිත්‍යාචාරයෙන් අයින් වෙලා, මුසාවාසයෙන් අයින් වෙලා, රහමිර පාන ආදීන් අයින් වෙලා කටයුතු කරන්න පුරුදු වෙන්න ඕනේ. කෙනෙකුට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්, ඇයි මම මේ විදිහට ශික්ෂාපද පහ රකින්නේ භාවනාව තුළ සාර්ථකත්වයක් ලැබීමට කියලා. මෙහෙමයි. දැන් මේ පින්තුන් දැකලා තියෙනවා ගඩොල් කපනවා. දැන් ගඩොල් කපනකොට අපි මොකද කරන්නේ? ඉස්සෙල්ලාම ඒ පස් හොඳට තෙමනවා. වතුර දාලා හොඳට පොඟනවා. පොඟවල හොඳට පාග 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 මෙලෙක් කරනවා. මෙලෙක් කළ මොකද කරන්නේ? ඊට පස්සේ අච්චුර දානවා. අන්නේ වගේ තමා යම් කිසි කෙනෙක්ගේ චිත්තසංතානය භාවනාවකට භාවනාවත් තුළ දියුණු කරන්න නම්, චිත්තාවේග පාලනය කරන්න නම් ඉස්සෙල්ලා මෙයාගේ මනස ටිකක් මෙලෙක් වෙන්න ඕනේ. අර හිතේ තියෙන තද ගති, රළු ගති, පරුස ස්වභාවයන් හිතේ තියෙනවා නම් අන්නේ ස්වභාවයන් පින්වත්ති මොකද වෙන්න ඕන? ටිකක් අඩු වෙන්න ඕනේ, සෞම්‍ය වෙන්න ඕනේ. අපි බලමු මේක වෙන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන එක සූත්‍ර ධර්මයක යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතයෙන් අයි වෙනකොට එයාට සිද්ධ වෙන විශේෂ කාරණා දෙකක් එයාටින් සිද්ධ වෙන සමාජයේට. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතයෙන් අයි වෙනකොට එයා මේ සමාජයට නිදුක් බවත් අවෛරයත් ලබා දෙන කෙනෙක් කියලා. ඒක දානයක්, මහා දානයක් කියලා තමයි සඳහන් කරන්නේ. යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතයෙන් අයි වෙනකොට එයා මේ සමාජයට නිදුක් බව සහ අවෛරය ප්‍රදානය කරනවා. දැන් බලන්න එක වෙන්නේ මෙන්න මෙහෙමයි. යම්කිසි කෙනෙක් යම්කිසි අපි හිතුව මනුෂ්‍ය ඝාතනයක් කරනවා කියලා. යම්කිසි කෙනෙක් යම්කිසි මනුෂ්‍ය ඝාතනයක් කිරීමේදී අර මරණයට පත් වෙන කෙනා, තමන් මරණ කෙනා ගැන දැඩි වෛරයක් ඇති වෙනවා. ඒක මදුරුවාට උනත් එහෙමයි. මදුරුවෙක් අතර වැහුවට පස්සේ යමෙක් ඒ මදුරුවා මරනකොට ඒ මදුරුවාට ඒ තමන්ට හානිය කරන කෙනා ගැන දේශහිත උපදිනවා. ඒක බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන්නේ අර පුද්ගලයාට, අර සතාට වෛරය දුන්නා වගේ වැඩක් කියලා. කෙනෙක් ප්‍රාණඝාතයක් කරනකොට ප්‍රාණඝාතයට ගොදුරු වෙන සත්වයාට දේශයක් උපදිනවා. ඒක අර පුද්ගලයා විසින් ඒ සත්වයාට ලබා දුන්න දේශය ලබා දුන්නා වගේ. ඒ වගේම ඒ සතාට මැරෙනකොට දේශේ විතරන්නේ ලොකු පීඩාවක් ඇති වෙනවා, කායික පීඩාවක්. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ යමෙක් එහෙම ප්‍රාණඝාත කරනකොට අනිත් කෙනාට දුක ප්‍රදානය කළා කියලා. හැබැයි යමෙක් ඒ වරදෙන් අයින් වුණොත් තමන් ළඟට එන මදුරුවා එළවනකොට ඒ මදුරුවා මැරීම තුළ ඇතිවෙන වෛරය ඒ සතාට උපදින්නේ නැහැ, අවෛරයක් එතකොට ඇති වෙන්නේ.
එතකොට මෙයා ඒ සත්වයාට අවෛරය ප්‍රධානය කළා. මදුරුවා මරණකොට දුක ඇති වෙනවා. එතකොට මෙයා දුක ප්‍රධානය කළා. හැබැයි මදුරුවා අතහැරියොත් මෙයා යාට නිදුක් බව ප්‍රධානය කළා. අනේම හරීම ලස්සනට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන අදත්තාදානෙත් එහෙමයි. අදත්තාදානෙ යෙදෙනකොට දැන් පිනතු හිතන්න, තමන් සතු වස්තුවක් මේ ජීවිතේ කවුරු හරි ගත්ත මතකනම්, තමා සතු යම්කිසි වටින වස්තුවක් මේ ජීවිතේ කවදා හරි කවුරු හරි ගත්ත කියලා මතක නම්, හොඳට බලන්න ඒ තමා සතු වස්තුව ගනිපු කෙනා ගැන තරහා සිත් ඉපදුණු අවස්ථා ඇති, වෛර හිත් ඉපදුණු අවස්ථා ඇති. ඒ වගේම තමන්ට ඒ අහිමිවෙච්ච වස්තුව ගැන පුදුමාකාර දුකක් ඇති වෙන්නට ඇති. එතකොට අපි තවත් කෙනෙක්ගේ වස්තුවක් ගන්නවා කියන්නේ අපි එයාට වෛරය ප්‍රධානය කරනවා. මොකද එයාට වෛර හිත් උපදිනවා. ඊළඟට එයාට දුක ප්‍රධානය කරා වෙනවා. මොකද එයාට හරි දුකයි ඒ ගැන. හැබැයි යම් කිසි කෙනෙක් අන්සතු වස්තුව ගන්න නැත්නම් එයා සමාජයට අවෛරය ප්‍රධානය කරනවා, නිදුක් බව ප්‍රධානය කරනවා. ඊළඟට ගමු කාමිත්‍යාචාරය. යම් කිසි ස්වාමියෙකෝ භාර්යාවක් කාමවර්ධය හැසිරෙනකොට බලන්න එයා ඒ කරන කාරණාව දැන ගැනීම තුළ ඒ තමන්ගේ භාර්යාවට ස්වාමියාට මොකද වෙන්නේ, වෛර හිත් උපදිනවා, මට පිටුපෑවා කියලා. ඒ වගේම දැඩි මානසික දුක් ඇති වෙනවා. එතකොට යමෙක් කාමවර්ධය හැසිරෙනකොට ඒ බාහිර සමාජයට වෛරය සහ දුක ප්‍රධානය කරනවා. හැබැයි යම් කිසි කෙනෙක් ඒ කාමිත්‍යාචාරයෙන් අයින් වෙන්න පටන් ගත්තොත් අන්න එයා සමාජයට අවෛරයත් නිදුක් බවත් ප්‍රධානය කරනවා. හොඳට බලන්න පින්නත් මේ සමාජයේ ප්‍රාණඝාත කරන අය නිසා, අදත්තාදාන කරන අය නිසා, කාමිත්‍යාචාරය යෙදෙන අය නිසා මේ ලෝක සත්වයාට වෛරය හට ගන්න ස්වභාවයන් තියෙනවා, දුක් හට ගන්න ස්වභාවයන් තියෙනවා. හැබැයි යම් කිසි කෙනෙක් ඒ ප්‍රාණඝාත අදත්තාදාන කාමිත්‍යාචාරවල යෙදෙන්නේ නැත්නම් එයා ලෝක සත්වයාට නිදුක් බව ලබා දීම, අවෛරය ලබා දීම කියලා තමා මේ සූත්‍රයේ විග්‍රහ කරලා තියෙන බුදුන් වහන්සේ. ඊළඟට මුසාබස් කියද්දිත් එහෙමයි. රාමිර පානය කිරීම ආදීදිත් එහෙමයි. යම් කිසි නිවසක තරුණ දරුවෙක් හරි ඒ ගෙදර වැඩිහිටි තාත්තා හරි මත්පැන් පාවිච්චි කරන ගෙදරනකොට ඒ අම්මට දේශ හිත් උපදිනවා. ඊළඟට දුක ඇති වෙනවා. ඊළඟට අර මත්පැන් බීපු කෙනා නිසා දරුවන්ට දුක් ඇති වෙනවා, තරහ ඇති වෙනවා. එහෙම සමහර අවස්ථා තියෙනුනේ, මත්පැන් බීපු තාත්තා තමන්ගේ අතින්ම දේශ සහගතව මරපු දරුවෝ ඉන්නවනේ. එතකොට යම් කිසි කෙනෙක් මත්පැන් ආදිය භාවිතා කරනකොට මදයට සහ මත් වීමට සහ ප්‍රමාදයට හේතු වෙන මත්පැන් ආදිය භාවිතා කිරීමෙන් මොකද වෙන්නේ, සමාජයට වෛරය ප්‍රධානය කරනවා, දුක ප්‍රධානය කරනවා. හැබැයි යම් කිසි කෙනෙක් රාමිර පානය කිරීමෙන් වැළකුණොත් එයා ලෝකයාට අවෛරයත් නිදුක් බවත් ලබා දෙන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ දේ සිදුවෙන්නේ, මෙන්න මේ දේ සිදු කරන්නට යෑමේදී මොකද වෙන්නේ, අර ඉතාම රළු පරළු මානසිකත්වයෙන් හිටපු කෙනා ටිකෙන් ටික ටිකෙන් ටික සෞම්‍ය චරිතයක් බවට පත් වෙනවා. අර කලින් ආවේගශීලීව ප්‍රාණඝාත කරපු, අදත්තා දාන කරපු, කාමිත්‍යාචාරය හැසිරුණු, මුසාවාද කියපු, රහමිරාදිය පාවිච්චි කරපු, එතනින් එහාට ගියාම පරුස වචනාදිය කියපු කෙනා දැන් ටිකෙන් ටික හික්මෙන පටන් ගත්තනේ. මෙයා හික්මෙන්නේ හික්මෙන ලෝකයාට අවෛරයත් නිදුක් බවත් ප්‍රධානය කළානේ. අන්නේ වැඩ පිළිවෙල මෙයාගට ගොරෝසු චරිතය ටිකෙන් ටික ටිකෙන් ටික සෞම්‍ය වෙනවා. දැන් උකට හොඳ උදාහරණේ තමයි අඟුලිමාල අපේ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ගිහි ජීවිතයේදී, يعني ගිහි ජීවිතයේ අවසාන කාලෙදී සමාජයට වෛරය සහ දුක ප්‍රදාහණය කරපු කෙනෙක්. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේ ළඟට ආවට පස්සේ සීලය සමාදන් වෙලා උපසම්පදා සීලාදී පිහිටලා කටයුතු කරන්න කරන්න උන්වහන්සේ ටිකෙන් ටික ටිකෙන් ටික සෞම්‍ය චරිතයක් වුණා. උන්වහන්සේට මොකද ඒ සෞම්‍ය භාවය කොච්චර බලපෑවද කියනවා නම්, අවසාන උන්වහන්සේට දරුවෙක් හමු වෙන්නේ අම්ම කෙනෙක්ගේ විලාපයක්වත් අහන්න බැරි මට්ටමේ සෞම්‍ය මනසක් ඇති වුණා, සංවේදීතාවයක් ඇති වුණා හිතේ. නමුත් කලින් තිබ්බ ඉතාම රළු පරළු මානසික ස්වභාවයක්. නමුත් මේ සීලය තුල පිහිටන්න මේ සමාජයේ නිදුක් බව සහ ඊළඟට අවෛරය ප්‍රධානය කරන්න ඒ ස්වාමීන් වහන්සේගේ හිත ටිකෙන් ටික සෞම්‍ය වෙන පටන් ගත්තා. අන්න ඊට පස්සේ තමයි ඒ අඟුලිමාල ස්වාමීන් වහන්සේට භාවනාදී වැඩෙන්න පටන් ගත්තේ. ඒ නිසා පින්නත් අපේ ජීවිතවල භාවනාවට කැමැත්ත ආපු කෙනාට, භාවනා කළොත් හොඳයි කියලා අදහස් ඉපදුණු කෙනාට ඉස්සෙල්ලාම කරගත යුතු දෙයක් විදිහට මේ
සීල සම්පන්න වීම කියන එක ගොඩාක් වැදගත් වෙනවා. ඒ සිල්වත් වීම තුළ සමාජයට නිදුක් බවත් අවෛරයත් ප්‍රධානය කිරීම තුළ මෙයා සෞම්‍ය චරිතයක් බවට පත් වෙනවා. අනේ සෞම්‍ය චරිතයක් බවට පත් වුණ කෙනාට ඔන්න පුළුවන් ආනාපාන සතිය, මෛත්‍රී කමඨහන් භාවනාව, අසුභ භාවනාව, මරණානුසති භාවනාව, ධාතු මනසිකාර භාවනා ආදී මේ විවිධ කමඨහන් තියෙනවා. සතිපට්ඨාන දේශනාවේ කමඨහන් 21ක් තියෙනවා. මෙන්න මේ කමඨහන් අතර යම්කිසි කමඨහනක් අරගෙන මෙයාට පුළුවන් ඔන්න පරයන්කෙට ගිහිල්ලා නිදහස් පරිසරයක ගෙදර හරි බුද්ධ වන්දනා කරන තැන කය ඍජු කරගෙන ඔන්න මෙයා භාවනාවට යන උත්සාහ කරනවා. ඔන්න මෙයා භාවනාවට යන උත්සාහ කරනකොට මොකද වෙන්නේ? තව තව බාධා ටිකක් එනවා. ඒ බාධා එන්නේ මොනවයින්ද? බාහිර ලෝකෙන් නෙවෙයි, හිත අභ්‍යන්තරයෙන්. ඒව හැමදාම සසර ජීවිතේ අපට කරදර කරපු හැඟීම්. මොනවා හරි අධ්‍යාපන කටයුත්තක් කරන්න යද්දී, රැකිරක්ෂා ආදී කටයුත්තක් කරන්න යද්දී, බණ භාවනා කටයුත්තක් කරන්න යද්දී, මේ ඕනෑම තත්ත්වයකදී අභ්‍යන්තරික සතුරු වර්ගයක් ඉන්නවා අපිට වින කරන. ඒවට බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ නීවරණ කියලා. ඒ කියන්නේ නිර්වාණයෙහිවත් සැනසille වහගෙන ඉන්න හැඟීම්. කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව. අන්න ඒව මෙයාට කරදර කරන්න පටන් ගන්නවා. අපි බලමු කොහොමද කරදර කරන්න කියලා භාවනා කරන කෙනාට. අපි හිතමු යම් කිසි කෙනෙක් ඉන්නවා, එයාට මේ ලෝකයේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී සම්බන්ධව කැමැත්තක් තියෙනවා. ඒ කියන්නේ කාමච්ඡන්දේ තියෙනවා. දැන් මොකද වෙන්නේ? යම්කිසි කෙනෙකුට යම්කිසි රූපයක් ගැන හරි, ශබ්දයක් ගැන හරි, ගන්ධයක් ගැන හරි, රසයක් ගැන හරි, පහසක් ගැන හරි, කෙනෙක්ගෙන් ලැබෙන ස්නේහයක් ගැන හරි කැමැත්තක් ඇති වුණොත්, සාමාන්‍ය මානසික ස්වභාවය තමයි කැමැත්ත ඇති වෙච්ච වස්තුව මගේ කරගන්නට පෙළඹෙන ගතියක් තියෙනවා. හොඳට බලන්න, යම් කිසි කෙනෙකුට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සාදර ආදී පිළිබඳව කැමැත් ඉපදුනොත්, ඒ කැමැත් ඉපදිච්ච වස්තුව මගේ කරගන්න තිබ්බනම් කියලා සංකල්පෙන්න පටන් ගන්නවා. මේ හිතේ වෙලා ඉඳලා ඊට පස්සේ සැලසුම් හදන්නේ අර කැමැත් ඇති වෙච්ච වස්තුව තමා සතු කරගන්න. අපි හිතමු හොඳින් හරි නරකින් හරි වස්තුව තමා සතු කරගත්ත කියලා. ඒ තමා සතු කරගත්ත වස්තුව ඊළඟට මෙයාට රැක ගන්න වෙනවා, පරිස්සම් කර ගන්න වෙනවා, බොහෝ දේවල් වලින් බේර ගන්න වෙනවා. ඊට පස්සේ මෙයාට සැලසුම් හදන්න වෙනවා හැම තිස්සෙම අන්න අර රැක ගන්න විදියට. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ආසාව ඇතිවලා මගේ කරගත්ත, මගේ කරගෙන පරිස්සම් කරගෙන ඉන්න අර වස්තුව නැසිලා ගියොත් මොකද වෙන්නේ? ඔන්න මෙයාට මාරාන්තික දුක් හට ගන්නවා. භාවනාවකදී මොකද දන්නවද වෙන්නේ? භාවනා අපිට ආනාපානෙට ගියා කියලා. දැන් ආනාපානය තුළ හිත තියාගෙන ඉන්නවා. ආස්වාසයේ හිත තියාගෙන, ප්‍රස්වාසයේ හිත තියාගෙන වාර කිහිපයක් හිටියේ කියන්නකෝ. ඒ කාලේ යම්කිසි වස්තුවක් මගේ කරගන්න අදහසක් තියෙනවනම් අර ආස්වාස ප්‍රස්වාසයෙන් හිත පයින් අර පැත්තට පැනලා මොකද කරන්නේ? අර මගේ කරගන්න හිත ඇති වෙච්ච වස්තුව පස්සේ දුවන්න පටන් ගන්නවා. ඒක ප්‍රියමනාප රූපයක් නම් ඒක පස්සේ, ප්‍රියමනාප ශබ්දයක් නම් ඒක පස්සේ, ප්‍රියමනාප ගන්ධයක් නම් රසයක් නම් ස්පර්ශයක් ඒක පස්සේ, ප්‍රියමනාප ආදරයක් නම් ඒක පස්සේ. ඒ කාලෙට තමන්ගේ හිත කාමවස්තු අරමුණු කරන වැඩ කරන විදියනුව තමයි දිවිල පටන් ගන්නෙ. ඒ කාලේ තමන්ගේ හිතේ අදහස තියෙන එක මගේ කර ගැනීම පිළිබඳ සැලසුම් නම් අනේ සැලසුම් පස්සේ දුවන්න පටන් ගන්නවා. දැන් මේ ආනාපානේ අරමුණු වෙන එක නතර වුණා. සමහර අයට මෙන්න මෙහෙම වෙනවා. එයා කැමති දේවල් දැන් මගේ කරගෙන ඉන්නේ. දැන් මොකද වෙන්නේ? දැන් ආනාපානෙට ගියා. ආනාපාන භාවනාවට ගිහිල්ලා ඔන්න දැන් ආස්වාස ප්‍රස්වාසය තුළ හිත පිහිටුවාගෙන කටයුතු කරගෙන භාවනා කරගෙන යද්දී මගේ දැන් කරගත්ත වස්තු රැකගන්නේ කොහොමද? ඒවා රැකිලා තියෙනවද? ආදී වශයෙන් උන දුවන්න පටන් ගන්නවා. දැන් ඉස්සෙල්ල කෙනාට ඇති වෙච්ච බාධාව තමයි අර ආසාවෙන් මගේ කරගන්න හිතුණු වස්තු පස්සේ ඒව මගේ කරගන්න විදිය ගැන හිත හිත දුවන්න පටන් ගත්තා. දැන් මේ තව කෙනෙකුට ගැටලුවක් වෙන්න පුළුවන්. මගේ කරගත්ත වස්තුව දැන් මේක මගේ සන්තකයේම තියාගන්නේ කොහොමද? මේක පරිස්සම් කරගන්නේ කොහොමද? මේකට හානියක් වෙන්න පුළුවන් පැති මොනවද? ආදී වශයෙන් එක එක විකාර සිතුවිලිත් එක්ක දුවන පටන් ගන්නවා. ආනාපානෙ අරමුණු වෙන්නේ නැහැ එතකොට. බලන්න කාමච්ඡන්දේ අපට හානි කරන විදිය. තවත් කෙනෙකුට මොකද වෙන්නේ? තවත් කෙනෙකුට මෙහෙම දෙයක් වෙනවා. එයාට ඒ කාලේ මගේ කරගන්න එහෙම වස්තුවක් නැහැ. අදහසක් නැහැ. එහෙනම් එහෙම දෙයක් දිවිල්ලක් නැහැ. මගේ කරගත්ත වස්තු රැක ගැනීම කියලා අදහසකුත් නැහැ. එහෙනම් එහෙම දිවිල්ලකුත් නැහැ. හැබැයි
අතීතයේ මගේ කරගෙන හිටපු යම්කිසි වස්තුවක් මිය ගිහිල්ල නම් තමන් දාල ගිහිල්ල නම් ඔන්න ඕක පසි දුවන්න පටන් ගන්නවා. ඒක පසි දුවනකොට මොකද වෙන්නේ? ඔන්න ආනාපානෙන් හිත බැහැරට යනවා. දැන් අපේ සමහරුව වැඩිහිටි දෙමව්පියෝම ඉන්නවා. දැන් තමන්ගේ දරුවා මිය ගිහිල්ලා අවුරුදු 5යි. ආනාපාන සතියට ගියාම මොකද වෙන්නේ? දරුවා පසි හිත දුවනවා. අන්න බලන්න. ඒ දරුව මගේ කරගෙන රැක බලාගෙන කාලයක් ඉරිය දවසක නැති වෙලා ගියා. දැන්ගේ නැති වෙච්ච දරුව පස්සේ තමයි කැමැත්තෙන් දුවන්නේ. ඒ වගේ අපි තුම අතීතයේ මගේ වෙලා තිබ්බ යම්කිසි ආදරයක් යමෙකුට අහිමි වුණා කියලා ආනාපාන සතිය ගියාට පස්සේ අන්නේ අහිමි වෙච්ච නැති වෙලා ගිය ආදරය පස්සේ දුවන්න පටන් ගන්නවා. මේ විදිහට පින්නත්නි භාවනා කර ක්‍රමානුකූලව භාවනාවේ වටිනාකම දැනගෙන සීලේ පිහිටලා හිත සෞම්‍ය කරගෙන පරයන්කට ආපු කෙනාට යෝගාවචරයාට ඔන්න එතන ඊළඟ ගැටලුව තමයි ඔය විවිධ කාම වස්තු පසි දුවන්න පටන් ගන්නවා. අන්නේ කාම වස්තු පසි දුවන එක භාවනාවට විශාල හානියක් කරනවා. ඊළඟට මොකද්ද වෙන්නේ? සමහර අයට කාමච්ඡන්දය නිසා ප්‍රශ්න නැහැ. එයාලට වෙන වෙන ප්‍රශ්න එනවා. මොකද්ද? සමහර අයට එනවා ව්‍යාපාද. කොහොමද ව්‍යාපාද එන්නේ? තමන්ගේ ජීවිතේට අතීතයේ අසාධාරණකම් කර කෙනෙක් ඉන්නවා නම්, අයහපත කර කෙනෙක් ඉන්නවා නම්, අගෞරව කරපු කෙනෙක් ඉන්නවා නම්, අපහාස කරපු කෙනෙක් ඉන්නවා නම්, තමන් ගණන් ගන්න නැතුව හිටියා නම් යම් කිසි කෙනෙක්, තමන් පහතර හෙළන කතා කරන, ඔන්න ඕව තමයි මතක් වෙන්නේ. ආනාපානෙට ගිහිල්ලා දැස් දෙක වහගෙන පළවෙනි හුස්ම ඉන්නවා, දෙවෙනි හුස්ම දැනි දැනි ඉන්නවා, තුන්වෙනි හතරවෙනි හුස්ම දැනි දැනි ඉන්නවා. ඒ ඊට පස්සේ පස්වෙනි අවස්ථාවේදී මොකද වෙන්නේ? ඕන තරහකාරයෙක් පස්සේ දුවන පටන් ගත්තා. තරහකාරයා පිටිපස්සේ දුවනකොට අමාරුවෙන් අඳුනගෙන ඒක අකුසලයක් කියලා හිතගත්ත කියන්නකෝ. ආපහු දුවනවා. ආපහු ගන්නවා. ආපහු දුවනවා. ආපහු ගන්න. එතකොට මෙයාට ඇතුළේ වෙහෙසක්. වෙහෙස තුළ මෙයාට ඇතුළේ භාවනා කරන කලකිරීමක්. මේක හරියන වැඩක් නෙවෙයි කියලා. අන්න නැගිටිනවා. ඔන්න ඔතන තමයි අපිට වාද දෙන්න තැන. ග්‍රීස් ගහේ යන මිනිස්සු මොකද කරන්න ඕනේ? අපි දන්නවා අර අලුත් අවුරුදු සිංහල අලුත් අවුරුදු වලට ග්‍රීස් ගහ යන මිනිස්සු ඉන්නවා. උදේ ඉඳන් කොඩිය ගන්නකම්ම නගිනවා බහිනවා, නගිනවා බහිනවා, නගිනවා බහිනවා. කොඩිය අරගෙන තමයි බිමට බහින්නේ. අන්න ඒ වගේ තමයි භාවනා තුලත්. භාවනාවක් තුල ප්‍රථම ධානය කියන්නේ කොඩිය අල්ලගත්තා වගේ. උපචාර සමාධියක් කියන්නේ යම් කිසි විදිහකට කොඩිය අල්ලගත්තා වගේ. අන්නේ මට්ටමට එනකම්ම කාමච්ඡන්දේ ඔස්සේ හිත දුවන දුවන හැම වෙලේම ආනාපානෙටම නැවත 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 ගන්න ඕන. ව්‍යාපාදයකට හේතුන දේවල් පස්සේ දුවන දුවන හැම වෙලේම මොකද කරන්න ඕන? නැවත නැවත ආනාපානෙට ගන්න. අන්න ඒකට තමයි කියන්නේ වීර්ය තියෙන්න ඕන කියලා. සතිපට්ඨාන දේශනා සඳහන් කළ තියෙන්නේ ආතාපි සම්පජහනෝ සතිමා විනේය ලෝකේ කියලා. භාවනා යෝගියාට යෝගාවචරයාට සිහියක් තියෙන්න ඕන, නුවණක් තියෙන්න ඕන, කෙලස්තාවන වීරයෙකුත් තියෙන්න ඕන. ආතාපි කියන්නේ කෙලස්තාවන වීරය, සතිමා කියන්නේ සිහිය, ආතාපි සම්පජාන සම්පජානය කියන්නේ නුවණ කියන එක. ඔන්න ඔය සිහියයි නුවණයි වීරයයි තුනම අඩංගු මනසකින් තමයි භාවනාතුරට යන්න ඕන. එතකොට කාමච්ඡන්දාදී ව්‍යාපාදාදී සිතිවිලි ඔස්සේ හිත දුවනකොට සිහියෙන් අඳුනගෙන නුවණින් ඒක දුරු කරගන්න ක්‍රම පාවිච්චි කළා. ඊළඟට වීරයෙන් නැවත නැවත අරමුණටම හිත ගන්න ඕන. සමහර අයට බාධා කරනවා කාමච්ඡන්දේ නැත්තම් ව්‍යාපාදේ නැත්තම් තීන මිද්දේ කියන එක. තීන මිද්දේ කියලා කියන්නේ චිත්ත චෛතසිකයන්ගේ තියෙන මැලි භාවය. නේ ඇතුළාන්තයේ ඇති වෙන අකර්මණ්‍ය ගතිය. දැන් ඔය සමහර වෙ වැඩ කරන්න අකර්මණ්‍ය ස්වභාවයන් තියෙන හැම දැන් ඔය රැකී රක්ෂා කරද්දි පවා දැන් ඔෆිස් එකේ කටයුතු කරද්දි හැම සමහර අවස්ථා වෙනවා හැම නිකන් ඇඟ තලා පෙලා දැම්ම වගේ නිකන් එහෙම ලොකු මේ අකර්මණ්‍යතාවයක්. අන්න ඒ වගේ භාවනාවක් කරද්දීත් මනස තුල ඇතුළු අකර්මණ්‍යතාවයක්. ඒ අකර්මණ්‍යතාවයේ එන්නේ පින්නත් නී භාවනාවට එක හේතුවක් තමයි භාවනාවට කැමැත්ත මතිකම. ඇයි භාවනාවට කැමැත්ත මතිකම කියලා කියන්නේ? ඒක අපි තේරුම් ගන්න ඕන. ඔන්න පිනුතුන් හිතන්න අපි දහවල් කාලයක 12ට විතර 12ට විතර අපි ඔන්න නිද්‍රාත්මක ගතියකින් ඉන්නවා. දැන් අපේ හිත කියන්නේ අපි පුටුවක වාඩිලා ඉන්නවා කියලා හිතමුකෝ. දැන් පුටුවේ වාඩිලිද්දී අපිට දැන් පොතක් බලද්දී දැන් නිදිමත ඉන්න බෑ. ඔළුවත් කඩාගෙන වැටෙනවා. ඉතින් දැන් හිත කියන්නේ වැඳට යන්න කියලා. මොකද ඉන්න බැරි නිදිමතක් මත් වෙලා වගේ ගතියක් දැනෙන්නේ හිතටයි කයට දෙකටම. හැබැයි බලන්න ওই වෙලාවේ තමන් ගොඩාක් ආදරය කරන කෙනෙක් දුරකතනෙන් කතා කළොත්
දෑර පොත බලන්න බෑ නිදිමතයි කියලා මත් වෙලා හිටපු කෙනාට තමන් ගොඩාක්ම ආදරය කරන කෙනාගෙන් කෝලයක් આવත් මොකද වෙන්නේ? මෙයාගේ නිදිමත අතුරුදහන් වෙනවා. හරිම පිනායන මනසකින් ප්‍රමෝද සහගත මනසකින් අරයත් එක්ක හොඳට කතා බහ කරන කිසිම නිදිමතක් නැහැ. මෙයාට මොකද උනේ? මෙයා පොත කියෙව්වේ කැමැත්තෙන් නෙවෙයි. එතකොට නිදිමත ආවා. අරයාගේ දුරකථනයේ අර අදාළ පුද්ගලයාගේ නම වැටෙනකොටම මෙයාට පුදුමාකාර කැමැත්තක් ආව යත් එක්ක කතා කරන්න. ඒ කැමැත්ත තුල මොකද උනේ? තීන මිද්දේ අතුරුදහන් වුණා. එතකොට යම්කිසි කෙනෙකුගේ ජීවිතේ භාවනාවක් කරනකොට නිදිමතෙන් එක හේතුවක් තමයි භාවනාවට තියෙන කැමැත්ත මදිකම. කැමැත්ත ටිකක් නම් තියෙන්නේ එයාට ටික වෙලාවකින් තීන මිද්දාදී ඇති වෙනවා. කැමැත්ත නැත්තම් එයාට වාඩි වෙච්ච වෙලා ඉඳලා උදාසීනකම්. හැබැයි කැමැත්ත ගොඩාක් භාවනාවට තියෙනවා නම් එයා හරිම සන්තෝෂෙන් තමයි භාවනාව තුළ කටයුතු කරන්නේ. ඒ නිසා තීන මිද්දේ කියන එක සමහර අයට හානිදායක වෙනවා. අන්නේ තීන මිද්දේ කියන එක සතුරෙක් භාවනාවට, අන්නේ අපි දුරු කරන්න ඕනේ. ඊළඟට බලන්න උද්ධච්චේ සහ කුක්කුච්චේ කියන එක. භාවනාවත් තුළ හිත වඩන කෙනාට ඊළඟට ඇති වෙන ගැටලුව තමයි උද්ධච්චය. උද්ධච්චය කියලා කියන්නේ හිත නොසන්සුන් වීම කියන එක. කුක්කුච්චය කියලා කියන්නේ පශ්චත්තාපය කියන එක. පස්සේ තැවීම කියන එක. ඒ කියන්නේ අතීතයේ කරගන්න බැරිුණු දේවල් තියෙනවා. දැන් සමහර අයට දැන් තියෙනවා ඉස්සර මට සීලය ආරක්ෂා කරගන්න බැරි වුණා කියලා එහෙම පසුතැවීම් තියෙනවා. අනේ ඉස්සර මට භාවනා කරගන්න බැරි වුණා කියලා පසුතැවීම් තියෙනවා. ඒ වගේ ඉස්සර මට විදර්ශනා කරගන්න බැරි වුණා කියලා පසුතැවීම් තියෙනවා. ඒව මතක් වෙනකොට පශ්චත්තාපය ඇති වෙනවා. එහෙම නැත්නම් ලෞකික ජීවිතේ දරුව වෙනුවෙන් මෙහෙම කරන්න බැරි වුණා, සාමියා වෙනුවෙන් භාර්යාව වෙනුවෙන් මෙහෙම කරන්න බැරි වුණා කියලා එහෙම ලෝකෝත්තර මාර්ගයට උපකාර වෙන දේවල් සම්බන්ධව හෝ ලෞකික ජීවිතේට සම්බන්ධ දේවල් සම්බන්ධව හරි පශ්චත්තාපය ඇති වෙනවා. අනේ මට කරගන්න බැරි වුණා, මග ඇරුණා, අනේ කියලා එනවා හැඟීම්. අන්නේක පසුතැවිල්ල. අන්නේ පසුතැවිල්ල මේ භාවනා අරමුණු තුල, ආනාපානාදී අරමුණු තුල ඉන්න විශාල බාධක ධර්මයක්. අනේ පසුතැවිල්ල කියන එක හිතින් බැහැර කරන්න ඕන. ඊළඟට බලන්න විචිකිච්ඡා. විචිකිච්ඡා කියලා කියන්නේ බුද්ධ ආදී අටතැන් ගැන සැක තියෙනවා නම්, සම්මා සම්බුද්ධත්වයේ ගැන සැක තියෙනවා නම්, ධර්මයේ ගැන සැක තියෙනවා නම්, يعني අදාළ කමඨහන ගැන. දැන් ආනාපාන ආදී භාවනා කරනවා නම් මේ ආනාපාන කමඨහන හොඳට දැනගන්න ඕන. නැත්තම් භාවනාව මැදදී සැක ඇති වෙනවා. මේ දෙවෙනි පියවර මෙහෙමද හරි නැත්තම් වෙන විදියක්ද කියලා සැක ඇති වෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ ගැන සැක ඇති වෙන්න පුළුවන්, ධර්මයේ ගැන සැක ඇති වෙන්න පුළුවන්, සංඝ රත්නයේ ගැන සැක ඇති වෙන්න පුළුවන්, ඊළඟට සීලය ගැන සැක ඇති වෙන්න පුළුවන්, පටිච්චසමුප්පාදය ගැන සැක ඇති වෙන්න පුළුවන්, අතීත භවයක් තිබ්බද කියලා සැක ඇති වෙන්න පුළුවන්, අනාගත භවයක් තියෙනවද කියලා සැක ඇති වෙන්න පුළුවන්, අතීත අනාගත භව තියෙනවද කියලා ඔබ දෙකම ගැන සැක ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට බුද්ධ ආදී යටතැන් ගැන සැක විවිධ වේශයන්ගෙන්, විවිධ ස්වභාවයන්ගෙන් හිත අභ්‍යන්තරයට ගලාගෙන එන පටන් ගන්නවා භාවනාවක් කරන්න යද්දී. ඉතින් අන්නේ එකයි කියන්නේ භාවනා යෝගීන් හොඳට සුතමේ ඥානෙ තියෙන්න ඕන කියලා. ඒ භාවනා කරන යෝගීන්ට හොඳ සුතමේ ඥානයක් තියෙන්න ඕන. يعني යම් කිසි මට්ටමකට හරි බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ ගැන, ධර්මයේ තියෙන සුධම්මත්වයේ ගැන, සංඝයාගේ තියෙන සුසංගත්වයේ පිළිබඳව, ඒ කියන්නේ අවබෝධයක් තියෙන්න ඕන. යම් මට්ටමකට හරි සැක රහිත මනසක් ඇති කර ගැනීම භාවනාවට ලොකු මේ උපකාරක ධර්මයක්. ඒ කියන්නේ දැන් හේනක් කරන්න යම් කිසි කෙනෙක් පටන් ගත්තොත් එයාට එක එක අවස්ථාවල එක එක කරදර එන්නේ. වෙලාවකට අලි එන්න පටන් ගන්නවා, වෙලාවට ඌර එන්න පටන් ගන්නවා, වෙලාවකට මීයෝ එන්න පටන් ගන්නවා. ඒ වගේ එක එක සත්වයන්ගෙන් වෙලාවකට මොනරු ආදී සත්ව එන්න පටන් ගන්නවා. හේනක් වගේ යමක් අර යම් කිසි ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන කටයුතු කරන කෙනෙකුට එහෙම විවිධ සත්වයන්ගෙන් කරදර එනවා වගේ භාවනාවත් තුළ ඉස්සරහට යද්දී භාවනා කරන අය දන්නව සමහර අය කාමච්ඡන්දෙන් ගැලවෙන්න බෑ. සමහර කාලවල පන්න කාමච්ඡන්දෙන් ගහනවා. සමහර අවස්ථාවල භාවනාවකට ගියාට පස්සේ කාමච්ඡන්දෙන් කරදරයක් නැහැ. ව්‍යාපාදය තරහකාරයෝ මතක් වෙනවා, කියපුවා මතක් වෙනවා, කරපුවා මතක් වෙනවා. ඒ දෙකෙන්ම ගැලවෙනකොට නිදිමත එනවා. හරි නිදිමතයි භාවනාවට වාඩි වෙච්ච වෙලාවේ ඉඳලා වෙලාවකට පශ්චත්තාපය ඇති වෙනවා. ඒ මුකුත් නැත්තම් මොනවා හරි කමටහන ගැන හරි සැක ඇති වෙනවා. මේ විදිහට භාවනාවක් කරගෙන යද්දී ඒ භාවනාවට බාධක ධර්ම හරියට චිත්තසංතානය ඇතුලින් නැగిනෙගි එනවා. අන්න ඒවා දුරු කරගන්න විදිගෙන අපි හොඳට හොයලා බලන්න ඕනේ.
හොඳට හොයල බලල මොකද කරන්න ඕනේ. අන්න ඒ අකුසල ධර්ම දුරුකර ගැනීමට අවශ්‍ය මනසිකාර පවත්වමින් අර අදාළ භාවනා කර්මස්ථානය තුළ ඉස්සරහට යන්න ඕන. දැන් කෙනෙකුට කාමච්ඡන්දයෙන් හානි වෙනව නම් එයා ඔන්න මෙනෙහි කරනවා, ශරීර සම්බන්ධව නම් ආසාව අසුභය වඩන්න ඕනේ. අසුභය වඩන ගමන් අර ආනාපාන සතිය වඩනවා. අර ගැටලුවට විසඳුම දෙන ගමන් භාවනාවත් අල්ලගෙන යනවා. කෙනෙකුට දැන් ව්‍යාපාදෙන් කරදර නම් මෙයා මොකද කරන්නේ? මෛත්‍රී භාවනා කරනවා. මෛත්‍රී භාවනා කරන ගමන් ආනාපාන සතිය. ඒ කියන්නේ දැන් උදේට මෛත්‍රී භාවනාව පැයක් විතර කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? උන දහවල් දවසේ හෝ රාත්‍රී කාලේ ආනාපාන සතිය. ඒ වගේ අර තමාගේ ප්‍රධාන කර්මස්ථානේ අතාරින්නේ නැතුව ඒ කර්මස්ථානෙට බාධා කරන දේවල් දුරු කිරීමට අවශ්‍ය මානසිකාර පවත්තනවා. ඉතින් මෙන්න මේ විදිහට අපේ ජීවිතවල පින්නත්නි භාවනාව කියන එක චිත්තාවේග පාලනයට විශාල උපකාරක ධර්මයක්. අපේ ජීවිතවල හිත ඇතුළට ඩෙබිල බලලා මේ චිත්තාවේගයන්ගේ තියෙන භයානක ස්වභාවය මොකද? මේ චිත්තාවේග ක්‍රියාත්මක වීම තුළ දැන් එක සිද්ධියක් සිහිපත් කළොත්, මේක අපේ රටේ ඉන්න ප්‍රසිද්ධ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් සිහිපත් කළ කතාවක් බලන චිත්තාවේගයක තියෙන භයානක ස්වභාවය. මේ ස්වාමීන් වහන්සේ ඉස්සර භාවනා මේ පැවිදිව ඉන්න කාලේ එක ආරණ්‍යයකට ගිහින් තියෙනවා. ඒ ආරණ්‍යෙ ඉඳලා තියෙනවා තරුණ දරුවෙක් ඉඳලා තියෙනවා. ඒ තරුණ දරුවා පැවිදිවෙන් ආපු දරුවෙක්. මේ පැවිදිවෙන් ආපු දරුවා හරීම සංවරයි. යන්නෙත් බිම් බලාගෙන කතා කරන්නෙත් හරීම අඩුවෙන්, හරීම කරුණාවන්තයි. ඒ ස්වාමීන් සඳහන් කරනවා පින්නත්නි, ඒ ආරන්නේ තිබිල තියෙනවා ඔය ඉඳුල් කෑම දාන වලක් තිබිල තියෙනවා. ඒ ඉඳුල් කෑම දාන වලේ වැහි කාලෙට වතුර පිරෙනවා. එතකොට ඉඳුලුයි වතුරයි දෙක මේ වලේ තියෙනවා. ඔය කෑම කන්න ගියපු සත්තු මේ අහම්බෙන් වැටෙන වැස්සට මොකද වෙන්නේ? අර ඉඳුල් වතුර ගොඩේම දඟල දඟල ඉන්නවා. අර දරුව මොකද කරන්නේ? ඉඳුල් වතුර වලට බහිනවා. බැහැලට සත්තු බේරනවා. එච්චර කරුණාවක් තිබ්බ ළමයෙක්, හොඳට සීලය ආරක්ෂා කරගෙන හිටපු ළමයෙක්. නමුත් වැඩි කල් එහෙම ඉඳුන්නේ නැහැ. අම්මයි තාත්තයි ඇවිල්ලා මේ දරුවා එකගෙන ගියා. මොකද අම්ම තාත්තට දරුවා ඈත් වුණාට පස්සේ ඉන්න බෑ කියලා දැනුණා. ඇවිල්ලා බල කරලා එකගෙන ගියා, පැවිදි වෙන්න දුන්නේ. මේ ස්වාමීන් වහන්සේකට අවුරුදු 5කට පස්සේ ඒ දරුවා ආපෝ හම් වෙනවා ධර්ම දේශනාවකට ගිය වෙලාවක. හමු වෙලා අහනවා, මේ ස්වාමීන් වහන්සේ අහලා තියෙනවා දැන් විවාහ වෙලාද එහෙම ඉන්නේ කියලා අහලා තියෙනවා. ඊට පස්සේ සඳහන් කරලා තියෙනවා, නෑ ස්වාමීන් වහන්සේ මම විවාහ වුණේ නෑ තාම කියලා. හැබැයි කාලය ගෑවෑවෙන් මොකද වෙන්නේ, මේ අම්මල තාත්තල මේ දරුවට විවාහයකුත් කරලා දෙනවා. තවත් අවුරුදු ගණනාවකින් මේ ස්වාමීන් වහන්සේ දවසක් බන්ධනාගාරයක යනවා බණක් කියන්න. බන්ධනාගාරයේ බණකට ගියාට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ ස්වාමීන් වහන්සේ දකිනවා අර ළමයා ඉන්නවා හිරගේ ඇතුලේ. හිරගෙදර බණ අහන්න ඇවිල්ලා ලැජ්ජාවට හැංගි හැංගි ඉන්නවා. පස්සේ මේ ස්වාමීන් වහන්සේ අර ළමයා ළඟට කතා කරලා, ඇතුළේ ටිකක් හැදුණු වයසක මේ ළමයා ඉඳලා තියෙන්නේ, අහලා තිනු මොකද උනේ කියලා. මේ අම්මල තාත්තලා මෙයාව විවාහ කරලා දුන්නා. විවාහ කරලා දුන්න භාර්යාව කාලයක් ගිහිලා කාමයේ වරදා හැසිරෙන්න පටන් ගත්තා. මෙයාට ඔන්න නැති වුණා චිත්තාවේගය. මොකද ව්‍යාපාදේවත් තරහකින් ආවේගය. අර භාර්යාව වරද කරන්න ඒ වරද විසින් ඒ භාර්යාව විසින් මෙයාට තරහ ප්‍රධානය කළා වගේ වැඩක් වුණේ. දුක ප්‍රධානය කළා වගේ වැඩක් වුණේ. එයා ඒ පැත්තේ ශික්ෂාව බිඳගනිද්දි මේ පැත්තේ මේ ස්වාමියාට තරහ දුක ඇති වුණා. කාලයක් ඉවසගෙන හිටියා. හැබැයි එක දවසක් ආව චිත්තාවේගයේ සෝඩ බෝතලේ කැඩුවා වගේ මෙයාට පාලනය කරගන්න බැරි වුණා. සඳහන් කළ තියෙනවා පින්නත් ඒ තරුණයා ස්වාමීන් වහන්සේ පිහියෙන් 55 වාරයක් 50 වාරයක් ඒ භාර්යාව කපලා තියෙනවා. එතකොට පින්නතුන් හිතන්න භාවනාවකින් ඉතාලම ගැඹුරින් දැන් මේ දරුව මොනදි භාවනා කරලාද? නමුත් පස්සේ වයින් ඈත්ලා තියෙනවා. බලන්න භාවනාව පිරිහිලා තියෙනවා. යම් කිසි කෙනෙක් භාවනාවකින් හිත උඩට අරගෙන චිත්තාවේග පාලනය කරගත්තේ නැත්නම් 50 වාරයක් නෙවෙයි පිනද 100 වාරයක් වුණත් තවත් කෙනෙක් කපන මට්ටමකට එයාගේ ආවේග බලවත් වෙන්න පුළුවන්. මිනිසයා මිනිසා නොමිනිසා කරනවා මේ චිත්තාවේග. ඒ නිසා අපේ ජීවිතවල
භාවනාව කියන කාරණාව අත්‍යවශ්‍ය කාරණාවක් කරගන්න ඕන. මේ ලෝක වශයෙන් පවා තියෙන බොහෝ ආවේගයන් පාලනය කරලා නිවුණු හිතකින් ඒවට මුහුණ දෙන්න. ඒ කියන්නේ පින්නත් අපිට පුළුවන් වෙන්න ඕන අපි ඇසුරු කරන ඕනෑම කෙනෙක්ගේ කෙනෙහිලිකමක් හමුවේ, වෙනස්කම් හමුවේ, නින්දා හමුවේ, අපහාස හමුවේ, එදිරිවාදිකම් හමුවේ, ආවේගශීලී වෙන්න නැතුව ඉන්න පුළුවන් වෙන්න ඕන. ඒ ප්‍රශ්න විසඳන්න නැතුව ඉන්නවා කියන එකක් නෙවෙයි. ඒ ප්‍රශ්න විසඳන්න ඕන ආවේග රහිතව. දැන් මේ බණහන වෙලාවට මේ පින්නතුන්ගේ හිත හරිම සාන්තයි. ඔන්න ඔය වගේ සාන්ත හිතකින්ම ගැටලුකාරී අවස්ථාවලත් ඉන්න විදිහට හිත හදාගන්න ඕනේ. සෝඩ බෝතලේ කඩන වගේ වෙන්නේ නැතුව, පියන ගැලෙවුවා වගේ වෙන්නේ නැතුව, පියනෙන් වහලා තියෙන වෙලාවට ඒ බෝතලේ සංසුන්ව තියෙනවා වගේ, දැන් බණහනකොට සංසුන්ව තියෙන මනස ගැටලුකාරී තත්වයකදීත් රැකගන්න පුළුවන් මට්ටමට අපේ හිත දියුණු කරගන්න ඕන. නැත්තම් විශාල වශයෙන් අපේ ජීවිතවලට හානිදායක තත්ත්වයක් නැති වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? මේ ආවේග තුලින් පරලෝක ජීවිතය ඉතාම අඳුරු කඩක්, අඳුරු පැති කඩක් බවට පත් වෙනවා. එහෙම සංසාර ගමන වරද්ද ගත්තයි මේ පිළිතුරු ඕනතරම් මේ ශාසන ඉතිහාසයෙන් දන්නවා. කෝ කාලික වගේ භික්ෂුන් වහන්සේලා ආවේගශීලී චරිත, දේවදත්ත ආවේගශීලී චරිත, චින්චි මානවිකාව, සුප්පබුද්ධ රජතුමා, යශෝදරාගේ මාමණ්ඩිය, යශෝදරාවියන් යශෝදරා දේවීන් වහන්සේගේ මා පියතුමා, ඒ බොහෝ අය ආවේගශීලී චරිත. ඒ ස්වභාවයන් නිසා අය ගොඩා දුක්ඛිත තලයන්ට වැටුණා. ඉතින් මෙන්න මේ ලෝක වශයෙන්ුත් පරලෝක වශයෙන්ුත් මේ චිත්තාවේගයන්ගේ තියෙන භයානකම තේරුම් අරගෙන දැඩි අධිෂ්ඨානයක් ගන්න ඕනේ භාවනාවෙන් හිත පෝෂණය කළ යුතුයි කියලා. හිත පෝෂණය කරන්න ඕන භාවනාවෙන්, කුසලයෙන් පෝෂණය වෙන චිත්තාවේග ටිකෙන් ටික ටිකෙන් ටික අඩු වෙන පටන් ගන්නවා. මේ වෙනකොට මේ ලෝකේ යම්කිසි කෙනෙක් ඉන්නව නම් භාවනාව තුළින් චිත්තාවේග පාලනය කරගත්ත කෙනෙක්. එයා පරිස්සම් වෙන්න ඕන. අර දරුවා වගේ පිරිහිලා යන්න පුළුවන් භාවනාව නැවැත්තුව. එනිසා දිගටම භාවනාව කරගෙන යන්න ඕන. අන්න එතකොට අර අපි බලාපොරොත්තු වෙන ඉලක්කයක් සෝතාපන්න භාවය. අනේ සෝතාපන්න මොහොත දක්වාම තමන්ගේ ආවේග පාලනය කරගෙන ඉස්සරහට ගියොත් එතනින් එහාට සෝතාපන්න භාවයෙන් පස්සේ අපිට අමුතු උත්සාහ ගන්න නැතුව සංසුන් මනසකින් ජීවිත ඕනෑම තත්ත්වයකට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් මීට වඩා අපි අනුශාසනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද අපි දේශනාවට තෝරගත්තේ භාවනාවේ වැදගත්කමත්, භාවනාවට සීලයෙන් ලැබෙන උපකාරයත්, භාවනාවට බාධක ධර්ම දුරු කිරීමත්. එහෙනම් භාවනා කරගන්න බැරි වුණොත්, ආවේග පාලනය කරගන්න බැරි වුණොත් අපිට වෙන්නේ මොනවද කියලා තමයි අද අපි දේශනාව තුළින් කතා බහ කරේ. පින්නන්ත හැම දෙනාටම මේ සිදු කරගත්ත ධර්ම ශ්‍රවණ කුසලයේ තුළින් මේ ජීවිතේට යහපත සිදු කරගෙන, පරලෝ ජීවිතයට යහපත කරගෙන, බුදු පසේබුදු මහරහතන් වහන්සේ නිවීසනෙහි වදාළ ශාන්ත නිවනින් සැනසෙන්නටම හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.